ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ජීවිත සටහන් අලලා ලියවුණු මගේ කතාව කෘතිය එළිදැක්වීම කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී සිදු කෙරුණා. මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අන්‍යාගමික පූජකවරුන්ගේද සහභාගීත්වයෙන්යි උත්සවය පැවැත්වුණේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්දයාපා අබේවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. Makar lakuna yanu mokadda hugoth api Lankawe hemma iskolekenma bihiviya yutte ewennan ma hitanawa sahirawatawat Anandayatawat nawatha D.B. Danapal kenek ho Imtiyas Bakir Makar kenek bihi kala haki tana neweyi ada pavatinne e iskole deke prashnayak neweyi e iskole deke viduhalpatiyoru heta utsaha kalathe karanna amarui watapa samaje e vidihata hitana tanata awoth vitarai e kala hakke mage kathawa අපි කීවේ යුත්තේ පිටකවරේ ආකර්ෂණීය නිමාව හෝ පොත පිළිබඳව විද්වතුන් තබා ඇති සටහන් මත හෝ ඉම්තියාස් නම් ලේඛකයා ලියා ඇති පළකොට ඇති ඡායාරූප මතු පිටින් ග්‍රහණය කර ගැනීමෙන් නම් නොවේ. ඒ සෑම ප්‍රකාශයකම උඩුපෙළට වඩා සැඟවුණු යටිපෙළක් තිබෙනවා. පරණ වට්ටෝරු වලින් නැවතත් ඡන්ද ව්‍යාපාර කරන එක අසාර්ථකයි. අලුතින් හිතන්න වෙනවා. අලුත් පණිවිඩයක් ඕන වෙනවා. අලුත් ක්‍රියාමාර්ගයක් ඕන වෙනවා. අපිට ඒ වගේම අලුත් රටක් ඕන වෙනවා. ඔහුගේ වදන් පාඨකයන්ව ධෛර්යවන්තව සහ විශ්වාසයෙන් යුතුව තමන්ගේ ගමන වැළඳ ගැනීමට ඔවුන්ව පොළඹවනු ඇතයි මගේ අවංක බලාපොරොත්තුවයි. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ විවිධත්වයේ තුල එකමුතුව තියෙන සමාජයක් ශ්‍රී ලංකාවේ. මේ ආනන්දය තුල මම මුස්ලිම් දරුවෙක් සුළුජන කොටසක දරුවෙක් කියලා කිසි විටක මට වෙනස්කමක් දැනුනේ නැහැ. ජපානයේ පමණක් දෙවෙනි වෙච්ච ජපානය හා සමාන තත්වයක හිටපු ශ්‍රී ලංකාව දෙවැටලා තියෙන මේ ඛේද වාචකයෙන් ගොඩ ගන්න නම් අපි ගැඹුරින් සිටිය යුතුව තිබෙනවා. අපේ දරුවන්ට අභිමානවත් සමාජයක් බාර දෙන්න අපි අපේ අදිෂ්ඨානයක් ඇති කර ගනිමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.